නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ අගරඳු ගුරු අතිවුතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් දෙවන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා අද පෙරවරු 9:30ට පමණ පාස්කු ඉරිදු නෙල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සුවා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඊයේ දිනේදී පැය 4ක පමණ කාලයක් සාක්ෂි ලබා දුන් කාඩිනල් හිමිපාණන් අද පැය 2කමාරකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දී තිබෙනවා. උන්වහන්සේ අද දිනේදී සාක්ෂි ලබා දෙන ආකාරය මාධ්‍යයට විවෘත වූයේ නැහැ. නෑ මුකුත් ප්‍රශ්නයක් නෑ. අපි අපේ සාක්ෂිය ඉදිරිපත් කරලා අපිට කියන්න තියෙන දේවල් අපි කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ අනිකුත් අය සමග අපේ දන්න කරුණු ටික බෙදාගත්තා. එච්චරයි. ඒ ඔක්කොම දේවල් දැන් අපි කිව්වට පස්සේ කොමිෂන් සභාව අනිත් සියලු දෙනාගෙන්ම ප්‍රශ්න කරලා කරුණු හොයලා බලලි කරලා වාර්තාවක් ඉදිරිපත් කරා. ඉතින් ඒ වාර්තාව එනතුරු අපි මේ ගැන මොකුත් කියන්නේ නැහැ. ඊට වඩා ඒ ඔක්කොම අපි බාර දෙමු කොමිෂන් සභාවේ නිගමන වලට සහ ඒගොල්ලන්ගේ සොයා ගැනීම් අනුව ඒගොල්ලන් නිර්දේශ කරාවි. නිර්දේශ කරපු දේවල් රජය කවුරු හරි කරාවි. ඒ කරන්න තියෙන දේවල් අපි ඒක බලාපොරොත්තු වෙනවා. එච්චරයි. පසුගිය රජයේ වගකීතු ඇමතිවරයෙක් කියලා තිබ්බා එතුමාගේ පියාණන් කිව්වා කියලා මේ පූජාවට යන්න එපා එහෙම කියලා. මම විශ්වාස කරනවා කොමිෂන් සභාව අවංකයි. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු හොඳින් කරාවි කියලා මම විශ්වාස කරනවා. මේක පෙරත් කොමිෂන් අධ්‍යක්ෂම ඒ වගේම නෛතික නඩුත් තිබුණා. නමුත් මේ විදිහට සාධාරණත්වයක් ඇති වෙලා නැහැ. මේ කොමිෂන් ගැන විශ්වාසයක් තියන්න පුළුවන්. විශ්වාස කරන්න. ඔබ වහන්සේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු මහත්මසාරයිස්වරයා දැනුම් දීමක් කරාද? ප්‍රහාරය පස්සේ ඔබතුමා හම්බෙච්ච වෙලාවෙ මෙහෙම කිව්වා. ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් දීලා තියෙන බව මම දැනගත්තා. එච්චරයි. මේ තමයි ජනාධිපතිතුමත් ඔබ වහන්සේ හම්බුණා. එතුමාගේ මතය කොහොමද? එතුමා කිව්වනේ මේ කොමිෂන් සභාවේ එතුමා අනුමත කරනවා කියලා. ඉතින් අනිත් එක අපි කැමති වුණේ නැහැ අපේ පැත්තෙන් කවහරි ඒකට යෝජනා කරන්න. එතකොට ඒක පක්ෂග්‍රාහී යන ලේබලේ ඇලවෙන නිසා අපි කිව්වා හොඳයි දැන් මේ පත් කරලා තියෙන අය ස්වාධීනයි ඒ අය කෙරෙහි අපි විශ්වාස කරලා අපි බලාපොරොත්තු වෙනවා සාධාරණය පිළිබඳව. හොඳයි අපි යන්න. ගරු කාඩිනල් හිමිපාණන් එතුමාගේ සාක්ෂියේ ඉතිරි කොටස අද ලබා දීලා ඒ සාක්ෂිය අවසන් කෙරුවා. එම සාක්ෂිය ඊයේ දින දෙවන වකවානුවේ වගේම ඒක රහස්‍ය සාක්ෂියක් කොමිෂමට පමණක් සීමා වුණ සාක්ෂියක් වුණා. මම හිතන්නේ එතුමා හුඟක් වැදගත් කරුණු ගණනාවක් අද සාක්ෂියේදී හෙළිදරව් කෙරුවා. කාඩිනල් හිමිපාණන්ගේ සාක්ෂිය අදින් අවසන් වුණා. එතුමා මින් ඉදිරියට සාක්ෂි දෙන්නේ නැහැ. නැවත කැඳවීමක් ලැබුවොත් කතෝලික සභාවේ පියතුමන්ලා කීප දෙනෙක් තව දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පියතුමන්ලා නැවත සාක්ෂි දීමට බලාපොරොත්තු වෙනවා කැඳවීමක් ලැබුණොත්. Maxis number 1 time Sri Lanka.